අයිබෝවන් සුබම සුබ උදෑසනක් වගේම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සෑම දෙනාටම අද 2015 වූ දෙසැම්බර් මාස 15 වන අඟහරුවාදා. ඉතින් තවත් අලුත් දවසක්. ඉතින් අද දවසේ කටයුතු වල සාර්ථකත්වයට මේ විශ්වය තුළින් ඔබේ ලක්ෂණ ලක්ෂණයට කරන බලපෑම අවබෝධ කර ගැනීම මම හිතන වඩාත් වැදගත් වේවි කියලා. උදෑසන හිරු උදාව නම් 6:11ට සවස හිරු බැසීම සටහන් වෙලා තිබෙනවා 5:57ට. උඳුවප් මස පුර ජලවක රික්තාව තමයි අද දවසේ යෙදී පවතින්නේ. ඒ වගේම තමයි දවසේ වැඩි කාලයක් සඳුට අයත් සුවන නැකත යෙදී පවතිනවා. අද දවසේ මරුසිරින්නේ බටහිර නිසාවෙන් ඔන්න ඔබ කරන කියන සියලුම සුබ කටයුතු නැගෙනහිර දිශාව බලා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අද දවසේ කටයුතු සැලසුම් කරද්දී සවස 3:01 සිට සවස 4:28 දක්වා කාලය නම් සුබ කටයුතු වලට තියාගන්න එපා. මොකද රාහු කාලයට තමයි මේ වෙලාවෙන් වෙලා තිබෙන්නේ. ඉතින් අද දවසේ ඔබේ ග්‍රහ හිරණම විසඳෙන්නේ කොහොමද කියන එක අපි මදක් විමසලා බලමු. මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස ආරම්භ වෙන්නේ 6 වැන්නේ ගමන් කරමින්. ඒ වගේම තමයි බ්‍රහස්පති 5 වැන්නෝ විද්‍යාස්ථානගතව ගමන් කරද්දී රාජකාරක රවි සහ සෙනසුරු 8 වැන්නේ ගෝචර වෙන දවසක්. ඒ වගේම තමයි සිකුරු 7 වැන්නේ බලවත් වෙලා පංච මහා පුරුෂ යෝගයක් ඔන්නන මාළවී නැමැති යෝගයත් ඔබට උදා වෙලා පවතිනවා. අද දවසේ බොහෝ විට තිබුණා වූ කරදර බාධක මගහරවගෙන මේෂ ලග්නයේ උපන් ඔබේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. කරන ලබන කටයුතු වගේම කරන්න බලාපොරොත්තු වන කටයුතු වල සාර්ථකත්වය ඔබට පහසුවෙන් අත්කර දෙනවා. සෙනසුරුගේ ලග්නාෂ්ටමයේ ඉරාෂ්ටක තත්ත්වය පැවතීම නිසාවෙන් උසි ස්ථානවල තෙතසහිත ස්ථානවල ගමන් කරද්දී ටිකක් පරිස්සම් වෙන්න වැටීම් තැලීම් වලට ආදී ලොක්වීමේ ඉඩකඩ ඔබට ඉතාමත් ඉහළ මට්ටමින් බහුල කරන නිසා නිල් පැහැති වර්ණයෙන් සැරසිලා අද දවසේ කටයුතු ආරම්භ කළ බලන්න. සුබම සුබ දවසක් තමයි ඔබට උදා වෙලා තියෙන්නේ. වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස ආරම්භ වෙන්නේ බලවත් වෙලා ගමන් කරත් 6 වැන්නේ. ඒ වගේම තමයි යෝගකාරක සෙනසුරු රාජ්‍යකාරක රවි සමග සංයෝග වෙලා 7 වැන්නේ ගමන් කරන දවස. බ්‍රහස්පති අද දවසේ 4 වැන්නේ ගමන් කිරීම බොහෝ විට වෘෂභ ලග්නයේ උපන් ඔබට ආවේගශීලී ගති ලක්ෂණ මතු කරන්න පුළුවන්. කේන්ති ගැනීමට අහවල් කරුණ කියලා දෙයක් අවශ්‍ය නොවෙන්නත් පුළුවන්. එනිසා අද දවසේ ඔබ ඉවසීම උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරගන්නා තරමට තමන්ගේ කටයුතු වල සාර්ථකත්වය පහසුවෙන් අත්කර දෙනවා. වෘෂභ ලග්නයේ උපන් ඔබ අහලා ඇතිනේ ඉවසලා ඉවසලා බැරිම තැන එතනයි ඉවසිය යුතුම තැන. ඉතින් මෙන්න මේ පාඩේ අද දවස තුල ඔබ ප්‍රගුණ කරන තරමට ඔබේ කටයුතු වල සාර්ථකත්වය අත්කර ගන්න පුළුවන්. මස්පිඩු ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් වලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ පිළිබඳව සිතල බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න. රෝස පැහැති වර්ණය තමයි අද දවසේ ඔබේ ජයග්‍රහී වර්ණය වෙන්නේ. මිතුන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති ඔන්න අද දවස ආරම්භ වෙන්නේ 7 වැන්නේ කේන්ද්‍රගත බලයෙන් යුතුව ගමන් කරමින්. ඒ වගේම තමයි 6 වැන්නේ රාජ්‍යකාරක රවි සහ සෙනසුරු ගෝචර වෙන අතර යෝගකාරක සිකුරු බලවත් වෙලා තියෙනවා 5 වැන්නේ විද්‍යාස්ථානගතව. ඉතින් අද දවසේ ඔන්න මිතුන ලග්න හිමියන්ට තරඟකාරී කටයුතු වලට ඉතාමත් සුබ ග්‍රහ රටාවක් නිර්මාණය වෙලා තිබෙනවා. සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදී කටයුතු වලින් ඉහළ ජයග්‍රහණ පහසුවෙන් අත්කර ගන්න පුළුවන්. අස්ථි ආශ්‍රිත රෝග පීඩාවන්ට ලක්වීමේ ඉඩකඩ තිබෙන්නේ. ඒ පිළිබඳව සිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න. ජයග්‍රහණේ පතා කටයුතු කරද්දී කොළ පැහැති වර්ණය උපයෝගී කරගත්තොත් අද දවසේ ඔබේ ජයග්‍රහණ වළක්වන්න නම් කාටවත් බැරි වේවි. කටක ලග්නයේ උපන් ඔබ ගැන තමයි දැන් මම කතා කරන්නේ. අද දවසේ කටක ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති 7 වැන්නේ කේන්ද්රගත බලයෙන් යුතුව ගමන් කරද්දී යෝගකාරක බ්‍රහස්පති 2 වැන්නෝ ධනස්ථානගතව ගෝචර වෙන දවසක්. ඒ වගේම තමයි අඟහරු සහ රාහු වික්‍රමස්ථානගතව ගමන් කරනවා. 4 වැන්නේ කේන්ද්රගත බලයෙන් යුතුව බලවත් වෙලා තියෙන සිකුරු ඔබට පංච මහා පුරුෂ යෝගයක් වන මාළවී නැමැති යෝගය උදා කරලා තිබෙනවා. ඉතින් කටක ලග්න හිමියන්ට ඕන අද දවසේ තිබෙන්නා වූ ග්‍රහසිත්තම ඉතාමත් සුබයි. ඉතින් අද දවසේ ඔබට කටයුතු සාර්ථක කරගන්න ඉතාමත් සුබ ග්‍රහ පිහිටීමක් තිබෙන්නේ. සාර්ථකත්වයේ ඔන්න ඔබේ දොරකඩටම ඇවිල්ලා
දොරට තට්ටු කරන සද්දය ඔබට ඇහෙනවා ඇති. ඉතින් දොර ඇරලා අද දවසේ සාර්ථකත්වයේ ළඟා කර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ගේ දොර යාන වාහන ඉඩකඩම් ලැබීම වලට ඉතාමත් සුබයි. උණ ප්‍රතිශාව වැනි රෝග පීඩා වලින් ඇති කරන්න පුළුවන් තත්ත්වය ඉතාමත් ඉහළ මට්ටමක පවතින නිසා අවේලාවේ ස්නානය කිරීම එතරම් යහපත් තත්ත්වයක් නෙමේ ගෙන දෙන්නේ. ඉතින් මේ පිළිබඳව සිතල බලලා ක්‍රීම් පැහැති වර්ණයෙන් සැරසිලා දවසේ කටයුතු ආරම්භ කරන්න. සුබම සුබ දවසක් තමයි ඔබට උදා වෙලා තියෙන්නේ. सिंह लग्न उपानुपे लग्नाधिपति वेनदेन अद दवसेद गमन करणे हतरवेन्नी सेनसुर समग संयोग विलयवगेमतमय लग्नगतव बृहस्पति पीहिटल गमन करण अतर दिवेन्नौ धनस्थानगतव अंगहरु सह राहुगे गोचर वेन दवस बहुविट सिंह लग्न उपानुपट अद दवसेद इताम सुविशेषी ग्रहतत्व निर्माणे विलतिबेनव कैपीपेरेन्न अन्नायगे पेससुम गौरवेट यमुवेन्न अद दवसेद तिबेन ग्रहरटाव इताम त्वेदगत् ओब समाज सेवा आगमिक कटयुतुल निरतवेन केनेक्नं අද දවසේ ගරු නම්බු නාම වගේම නිලතල නම්බු නාම ලබන්නත් අද දවසේ ග්‍රහ රටාව ඉතාම ශුභයි. බොහෝ විට දුරබැර ඥාතියෙකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් හවස් භාගයේ වනිට වෙහෙස මහන්සි වීම බහුල කරනවා. උෂ්ණාධික රෝග පීඩා උදරාගතව ඇති කිරීමේ ඉඩකඩ වැඩි. ඒ නිසා වන්න උදෑසන සිටම නිසි වේලාවට පාලනය යුතු ආහාර පාන ගත්තොත් තිබෙන අවහිරතාවයන් ඔබට පහසුවෙන් මගහරව ගන්න පුළුවන්. රෝස පැහැති වර්ණයේ අද දවසේ සැරසිලා ඔබ කටයුතු ආරම්භ කරන්න වාසනාවන්ත දවසක් බවට පහසුවෙන් පත් කර ගන්න පුළුවන්. කන්‍යාලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති දවස ආරම්භ වෙන්නේ හතරවැන්නේ කේන්ද්‍රගත බලයෙන් යුතුව ගමන් කරමින්. ඒ වගේම තමයි ලග්නගතව අඟහරු සහ රාහු සංයෝග වෙලා පවතිනවා. දෙවැන්න වූ ධනස්ථානගතව යෝගකාරක සිකුරු බලවත් වෙලා ගමන් කරන දවසක්. බොහෝ විට අද දවස තුල කන්‍යාලග්න හිමියන් හොඳින් මතක තබා ගන්න අත්හදා බැලීම් වලට නම් අද දවසේ තරම් යහපත් තත්ත්වයක් නෙමේ ගෙන දෙන්නේ. අඩමාණයට සැක සහිත භවෙන් යුතුව කරන කටයුතු ඔබට අහිතකරතා ගෙන දෙන්න පුළුවන්. එනිසා වන උදෑසන සිටම තමන් කරන කියන කටයුතු පිළිබඳව වැඩි විශ්වාසයකින් හා වැඩි වගකීමෙන් යුතුව ඒ කටයුතු කිරීමට අමතක කරන්න එපා. රැකී රක්ෂා ආශ්‍රිතව ප්‍රධානීන්ගේ යම් යම් මතභේදකාරී තත්ත්වයන් වලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. ඉවසීම උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරගෙන අද දවසේ කටයුතු ආරම්භ කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ධනහිස් ආශ්‍රිත ආබාධතා වලට ලක්වීමේ ඉඩකඩ වැඩි. ඒ පිළිබඳව සිතල බලලා දවසේ කටයුතු ආරම්භ කරද්දී ලා නිල් පැහැති වර්ණේ ඔබේ ජයග්‍රහී වර්ණය ලෙස යොදා ගන්න වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්. තුලාලග්නෙ උපන් ඔබ හිතන් ඉන්නේ අද දවස ඔබට කොහොම විසඳෙයිද කියන එක නේද? අද ඔන්න තුලාලග්න හිමියන්ගේ ලග්නාධිපති ලග්නගතව බලවත් වෙලා තියෙන්නේ පංචමහා පුරිෂෝගයක් වන මාළවී නැමැති යෝගෙකින්. ඒ වගේම තමයි දොළොස්වැන්න වූ වැයස්ථානගතව අඟහරු සහ රාහු ගමන් කරන අතර දෙවැන්න වූ ධනස්ථානගතව එකොළොස්වැන්නාධිපති රවි යෝගකාරක සෙනසුරු සංයෝග වෙලා ගමන් කරනවා. බොහෝ විට වෙනදාට වඩා අන් අයගේ සහයෝගය මතින් තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න අවශ්‍ය කරන ග්‍රහ ප්‍රසාද අද දවස තුල ඔබට ලබා දෙනවා. ප්‍රභූ හැසුර නිබදවම යොමු වන නිසාවෙන් තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමේ ඉඩකඩ තුලාලග්න හිමියන්ට ගෙන දෙනවා. සෙනසුරුගේ ඉරාෂ්ටක තත්ත්වයක් පවතින බව නම් අමතක කරන්න එපා. වම් මත ආශ්‍රිත ආබාධතාවලට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා කල්පනාකාරීව දවසේ කටයුතු කරොත් තිබෙන අවහිරතාවයන් පහසුවෙන් මගහරව ගන්න පුළුවන්. තුලා ලග්නයේ උපන් ඔබේ අද දවසේ ජයග්‍රහී වර්ණය වෙන්නේ සුදු පැහැති වර්ණය. වෘශ්චික ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙනද මෙන්ම ඔන්න අද දවස තුලත් ජමන් කරන්නේ 11 වැන්න වූ අයස්ථානගතව. එහි රාහු සමග සංයෝග වෙලා පවතිනවා. ඒ වගේම තමයි ලග්නගතව රාජ්‍යකාරක රවි සමග සෙනසුරු සංයෝග වෙලා ගමන් කරද්දී 12 වැන්න වූ වැයස්ථානයේ සිකුරු බලවත් වෙලා ගමන් කරනවා. ඉතින් ඔන්න වෘශ්චික ලග්න හිමියන් අද දවස තුල ඇසුරු කරන පිරිස් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න අමතක කරන්න එපා. තමන් සමග සිටින අය නිසාවෙන් තමන්ට අහිතකරතා සිදුවීමේ ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම තමන් ඇසුරු කරන පිරිස්වල තිබෙනා චර්ය රටාවන් ඔබට අහිතකරතා ගෙන දෙනවා. ඒ නිසා මේ උදෑසනම පුංචි පුංචි අවවාදයක්
ඔබට දීමට කැමැති මිනිසුන් සතුට සොයාගෙන ගියාට උච්චික ලක්ෂණය උපන්න ඔබ ජීවිතේ සොයාගෙන යන්න අනිවාර්යෙන් සවස් භාගය වන විට සතුටත් උච්චික ලක්ෂණය උපන්න ඔබ කෙරෙහි ළඟාවන බව ඒකාන්තයෙන් කියන්න පුළුවන් උෂ්ණාධික රෝග පීඩාවලින් ටිකක් පරිස්සම් වෙන්න දම්පැහැති වර්ණයෙන් සැරසිලා දවසේ කටයුතු ආරම්භ කරොත් වාසනාවන්ත දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ धनु लग्ने उपान लग्नाधिपति वेनदेन अददवसी पुण्यस्थाने नमवेन्े गमन करद्दे दहवेन्नो कर्मस्थानगत वंगहरु केन्द्रगत बल दिग्बलेंगित गमन करणे राहु समग संयोग वेला इकोलोस्वेन्नु अयस्थानगत सिकुरु बलवत्वीम इताम शुभ बहुविट धनु लग्ने मियांट मेतुअक्कल पैवति करदर बाधा पहसुवे मगहर वगनीमे ग्रहसित्तमक अददवसतुलहा स्थलेतुल निर्माणे वेलतिबेनो ओब नीति करदर पीडावलिं पेलुनानां उन्न अददवसे तत्वयन् मगहरोगेन जयग्रह लीलावेन दवस निम किरीमे शक्ति एकांतेन उदाकरनो पौले समगिय सहजीवने पिलिबंद तिबुनावु गटलु सहगत तैं पवा अददवसे धनु लग्ने मियांट निराकरणे करगनीमे शक्तिय गेनदेनो सेनसुरुगे लग्ने राष्ट्रकय पैवतीम अमतक करन्नेप उदरागत आहार दिरवीमाश्रित दुर्वलता गेनदेन्न पुलुवां ඒ පිළිබඳව සිතල බලලා දවසේ කටයුතු ආරම්භ කරද්දී රන්වන් පැහැය තමයි අද දවසේ ඔබේ ජයග්‍රහී වර්ණයේ වෙන්නේ. දහවෙනි රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබ ගැන තමයි දැන් මම කතා කරන්නේ. ඉතින් අද දවස ඔබට ආරම්භ වෙන්නේ ලග්නාධිපති 11 වෙනි වූ අයස්ථානගතව ගමන් කරන්නේ රවි සමග සංයෝග වෙලා. ඒ වගේම තමයි යෝගකාරක සිකුරු 10 වෙනි බලවත් වෙලා පංච මහ පුරුෂෝගයක් වන මාළවී නැමැති යෝගය උදා වෙලා පවතිනවා. ඉතින් ඊටමත් යහපත් ග්‍රහ පිහිටීමක් තිබෙද්දී අඟහරු රාහු සමග 9 වෙනි වූ පුණ්‍යස්ථානගතව ගමන් කරද්දී බ්‍රහස්පති 8 වෙනි ගෝචර වෙන දවස. බොහෝවිට මකර ලග්න හිමියන් තමන් කරුණු ලබන කටයුතු වලට අමතරව නව ධනෝපායන මාර්ග පිළිබඳ සිතමින් සිටියනම් ඔන්න අද දවසේ ඔබට ඒ වාසනාව අනිවාර්යයෙන්ම උරුම හරුමකම් කර දීමේ ශක්තියින් ගෙන දෙනවා. අන් අයගේ සහයෝගය මතින් තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. අනුන් යටතේ කරුණු ලබන කටයුතු වලට වඩා තමාගේම ස්වාධීන කටයුතු වලින් ජයග්‍රහණ අද දවස තුල ගෙන දීමේ ඉඩකඩ තිබෙනේ. ලේ විෂවීම, විෂබීජ ශරීරගත වීම වගේම චර්ම රෝග පීඩාවන්ට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ පිළිබඳව සිතල බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න නිල් පැහැ තමයි අද දවසේ ඔබේ ජයග්‍රහී වර්ණය වෙන්නේ. කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙනද මෙන්ම අද දවසේ ජමන් කරන්නේ 10 වෙනි. 10 වෙනි බල රහිතව ගමන් කරන බව අමතක කරන්න එපා. එහි රාජ්‍යකාරක රවිත් සංයෝග වල පවතිනවා. බුද 11 වෙනි අයස්ථානගතව ගමන් කරද්දී යෝගකාරක සිගුරු 9 වෙනි බලවත් වෙලා ගමන් කරනවා. බොහෝවිට අද දවස තුල කුම්භ ලග්න හිමියන්ට සුභාශුභ ඵල මිශ්‍රව පවතින දවසක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ආදායම් මාර්ග රැකී ආරක්ෂා ආශ්‍රිතව යම් යම් කරදර බාධා යෙදේවි. හැබැයි බුද 11 වෙනි ගමන් කිරීම තුල බුද්ධිය ඥානය මුල් කරගෙන සියලුම ගැටලු වලට මුහුණ දීමේ දැඩි ආත්ම ශක්තියක් කුම්භ ලග්න හිමියන්ට ගෙන දීම ඉතාම අශුභයි. ඒ වගේම තමයි විවාහදී කටයුතු ප්‍රමාද වෙච්ච කුම්භ ලග්න හිමියන්ට බ්‍රහස්පති 7 වෙනි ගමන් කිරීම නිසාවෙන් ප්‍රබල මංගල යෝග පවාගෙන දෙනවා. බෙල්ල සහ දත්තාශ්‍රිත ආබාධතාවලට ලක්වීමේ තියෙන ඉඩකඩ ටිකක් වැඩි නිසා ඒ පිළිබඳව සිතල බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න විසිතුරු පැහැය තමයි අද දවසේ ඔබේ ජයග්‍රහී වර්ණය වෙන්නේ. අවසාන රාශියෝ මීන ලග්නයේ උපන් ඔබවත් අද අපි අමතක කරේ නැහැ. ඔන්න අද දවසේ මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති 6 වෙනි තමයි ගමන් කරමින් දවස උදා කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි 7 වෙනි ගමන් කරන ග්‍රහයින් අනුව යුග ජීවිතාශ්‍රිතව තමයි යම් යම් කරදර පීඩා ඇති කළ හැක්කේ. එනිසා ඔන්න අදාය දවස තුල කාගේ අඩුපාඩු දැක්කත් ඒවා පෙන්වලා දෙන්න නම් යන්න එපා. මොකද අස්ථාන චෝදනාවලට ලක්වීමේ ඉඩකඩ ඔබට ඉහළ මට්ටමක පවතින නිසා. අටවැන්නාධිපති අටවැන්නේම බලවත් වීම මීන ලග්නයේ උපන් ඔබ යම් කිසි සෞඛ්‍ය පීඩාවලට ලක් වෙලා තිබුණා නම් ඔන්න අද දවසේ නිරෝගී සම්පන්නිය ඇති කරගන්න තිබෙන ග්‍රහ සිත්තම ඉතාමත් ප්‍රබල ලෙසින් හේතු වාසනා වේවි. ඒ වගේම තමයි සවස් භාගයේ වන විට ආගමික කටයුතු වල සහසම්බන්ධ වීමේ ඉඩකඩත් මීන ලග්න හිමියන්ට ගෙනත් දීලා තිබෙන නිසා ඉතාමත් යහපත් තැඹිලි පැහැති වර්ණයෙන් සැරසිලා දවසේ කටයුතු ආරම්භ කරොත් වාසනාවන්ත දවසක් බවට මීන ලග්නයේ උපන් ඔබට පහසු වීම පත්තර ගන්න පුළුවන්.
ඉතින් රාශි 12ම තිබෙන්නා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට ඔබ මොහොන දෙන්න. එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වයේ පහසුවෙන්ම ළඟා කර ගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් අද දවසේ ඉෂ්ටවාදනය වෙන්න කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා.